අයබ සූදැසනක් කතරගම සිද්ධිය නිසාවෙන් මුළු ලංකාව මේ දවසල උණුසුම් වෙලා තියෙනකොට විවිධ හේතුන් නිසාවෙන් හැමදාමත් වගේ ලංකා දේශපාලන ක්ෂේත්‍රයත් උණුසුම් වෙනවා. මේ උණුසුම අද කොහොමද කියන කාරණය බලාගන්න එන්න අදත් ගොඩේට පත්තර කඩේට පත්තරයක් නොවන පත්තරයකින් මේ හැම දෙයක්ම ඔබට කියන්න අපි සූදානම්. ලංකාදීප පුවත්පත්ට නෑයෝ ඡන්දෙට ඇවිත් පොලිසියේ 105කට මාරු මාර්තු පළමුවෙනිදා දක්වා පමණයි. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය තමයි මෙන්න මේ කාරණේ වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත්ට. දිවයිනේ ප්‍රධාන දිවයිනේ පොලිස් ස්ථාන ගණනාවක රාජකාරිය කරන විවිධ තරාතිරමේ පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් 105 දෙනෙකු ඉකුත් 20 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව මාරු කර ඇත්තේ එම නිලධාරීන්ගේ බිරියන්, සැමියන්, සහෝදර සහෝදරයන් හා සමීපතම ඥාතීන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කරන නිසායයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට ප්‍රකාශ කරලා තිබෙනවා. ජනාධිපතිතුමන් අගමැතිතුමන්ට කියපු පණිවිඩය තමයි මේ. මා දුර්වල නොකර හොරුන්ට දඩුවම් කරන්න මට ශක්තිය දෙන්න ජනපති අගමැතිගෙන් ඉල්ලයි කියලත් ඔන්න සිරස්තලයක් වාර්තා කරලා තියෙනවා. නාලක සංජීව දහනායකයි වාර්තා කරන්නේ. තමා දුර්වල නොකර හොරුන්ට වංචනිකයින්ට දඩුවම් දීමට අවශ්‍ය ශක්තිය තමාට ලබා දෙන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ මහනුවරදී පැවසීය කියලා තමයි සඳහන් කරන්නේ. එත් එක්ක මොන රංජන් රාමනගේ මහත්මයාට කලින් විවිධ චෝදනාවන් එල්ල වුණා උපහාස මේ උසාවියට අපහාස කිරීමේ ක්‍රියාව නිසාවෙන් ඔන අද වෙනකොට ඒක දැඩි කතාබහකට ලකුණු කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. ඒත් එක්කම සිරස්තලේ සඳහන් වෙන්නේ උසාවියට අපහාස කිරීමේ පැමිණිල්ල රොන්ජන්ගේ කතාවේ වීඩියෝ දසුන් විනිසුරුවරුන් 11 දෙනාටම ශ්‍රේෂ්ඨ අධිකරණය නියෝග කරයි කියලා තමයි මෙන්න මේ කාරණේ වාර්තා කරන්නේ. ජාතික පුවත්පත් කිහිපයකම අද මේ සිරස්තලේ දැක ගන්න පුළුවන්කමක් තිබෙනවා. අපි විස්තරාත්මක මේ කාරණේ වෙනත් සිරස්තලයකින් නැත්නම් වෙනත් පුවත්පතකින් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. බැඳුම් කර වාර්තා විවාදයට ගන්න දින තීරණයක් නැහැ. අද තවත් පක්ෂ නායක රැස්වීමක්. සුජිත් හේවාජෝලිගේ වාර්තාවක්. බැඳුම් කර කොමිෂන් සභාවේ වාර්තාව හා බරපතල දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා 34ක් අද පාර්ලිමේන්තුවේදී සභාගත කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකයින්ට ඊයේ දැනුම් දුන්නේය. මෙම කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදය පැවැත්වීමට දින වකවානු පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. භූමිතෙල් ගැන මේ දවස්වල වැඩි වශයෙන් කතාවක් ඇති වුණා. රතු පැහැති භූමිතෙල් වර්ග ඉන්ධන සමග වෙනත් ඉන්ධන සමග පෙට්‍රල් හෝ ඩීසල් සමග කලවම් කිරීම සම්බන්ධ මේ දවස්වල වැඩි කතාවක් ඇති වෙලා තිබුණා. ඔන්න ඒකට ක්‍රියාමාර්ගයක් ගත්තා. තොග විකිණීම තහනම් කරා මේ භූමිතෙල් වලට. එනේ සිරස්තල අපි සඳහන් කරගන්නවා මහින්ද නිශ්ශංකගේ වාර්තාවක්. භූමිතෙල් තොග විකිණීම තහනම්. භූමිතෙල් තොග වශයෙන් විකිණීම තහනම් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි සියලු පිරවුම්හල් වලට නියෝගයක් නිකුත් කර ඇත. මේ අනුව රථවාහනවලට, කර්මාන්ත ශාලාවලට, භාජනවලට සහ බැරල්වලට භූමිතෙල් තොග වශයෙන් නිකුත් කිරීම තහනම් කරලා තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඌවේ මහ ඇමති වරදක් කර ඇතිනම් ඡන්දයට කලින් පියවරක් ඕනේ. ජනාධිපතිවරණයේදී ශ්‍රේණිප ගම්පහෙන් පැරදුනේ රතුපස්සල රතුපස්සල නිසයි. ඇමති සුසිල් මේ විදිහට කියනවා කියලා තමයි ඩයනා උදයන්ගනී ඇයගේ වාර්තාවෙන් සඳහන් කරලා තියෙන්නේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විදුහල්පතිනියක දැනගැස්වීමයි කියන සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කඩිනමින් අවසන් කර වරදක් කර ඇත්නම් ඔහු සම්බන්ධයෙන් පළාත් පාලන මැතිවරණයට පෙර පියවරක් ගත යුතුයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේදී පවසලා තියෙනවා කියලා තමයි මේ සඳහන් එකතු කරලා තියෙන්නේ. අපි යන මෞබිමට. මෞබිමේ මුල් පිටුවේ මුල්ම සිරස්තලය. අයවැය දිනන්න ආණ්ඩුව අල්ලස් දුන්නා. මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් හෙළි කරයි සල්ලි දුන්නේ ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් කියලත් සඳහනක් තිබෙනවා. ඒක තමයි වාර්තා කරන ලක්ෂ්මී ජයකොඩි විසින්. මෙවර අයවැය සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබා දීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් කෝටි 2 බැගින් ලබා ගත්තේයයි එම සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහත්මයා චෝදනාවක් කරලා තියෙනවා. ඒක දරුණු ගන්නේ බරපතල චෝදනාවක් නිසා අපි අතුල් පිටුනොත් ඒක විස්තර ටිකක් ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමන්ට ඔප්පු කළ හැකි බවද හෙතෙම අභියෝග කරයි. මේ සම්බන්ධයෙන් මෞබිම ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමකදී පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීය. දෙමළ ජාතික සන්ධානයේ මෙවර අයවැයට විරුද්ධව ඡන්දය දීමෙන් පළමුව තීරණය කර සිටියේය.
ඒ තවමත් අපගේ ජනතාවගේ ඉල්ලීම් ඉටු නොවීම හා යුද්ධයක් රටේ නොමැති පසුබිමක ආරක්ෂක අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන් කිරීමත් කියන කාරණා හේතු කරගෙනයි. නමුත් හදිසියේම දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයේ ප්‍රමුඛ පිරිස අයවැයට සහාය දීමට තීරණය කළා. මේ පිළිබඳව සොයා බැලීමේදී තමයි මම මෙම සිදුවීමට මට හෙළි වුණේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස හිමිවනුයේ කෝටියක මුදලක් පමණයි. නමුත් මාහැර දෙමළ ජාතික සන්ධානයේ ඉතිරි මන්ත්‍රීවරු 15 දෙනාට තවත් කෝටිය බැගින් හිමිව තිබෙනවා. ඒ කොහොමද? එම මුදල් වියදම් කිරීමට සැලසුම් කර නැහැ. ඒ අනුව මට පෙනී යනුයේ එය දේශපාලන අල්ලසක් ලෙසයි. මෙම අයවැයට විරුද්ධව මම අයවැයට විරුද්ධව කතා කළ නිසා මට මේ මුදල් ලබා දෙන්නේ නැහැ. මම හිතන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මේ කළ ක්‍රියාව වැරදි කියලා. ලංකාවට මොනවා වෙනවද කියලා හිතාගන්න අමාරු තත්ත්වයක් තමයි තිබෙන්නේ. කැබිනට් මණ්ඩලය තුලම මේ වගේ දේවල් වෙනවා නම් මෙහෙම ඉන් පිටත ගැන මොන කතාවද? අපි යනවා ඊළඟ සිරස්තලයට. GSP යලි නැති වෙයිද? ප්‍රබෝදා හෙට්ටිආරච්චිගේ වාර්තාවක් ඇතුල් පිටුලින් එකපට ගන්නවා අපි. ශ්‍රී ලංකාවට ලබා දුන් GSP Plus සහනය යලි අත්හිටුව වීමට යුරෝපා සංගමය බල කරන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වර්ඩ් ඩේව් පවසයි. යුරෝපා කොමිසමේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේද කොන්දේසි ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය මේ වනතුරුත් අසමත් වීම හේතුවෙන් වහාම GSP සහන අත්හිටුවේ යුතු බවට හෙතෙම සඳහන් කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මිලඟ සිරස්තලය හොරු අල්ලන්න උදව් දෙන්න ජනාධිපතිතුමා අගමැතිතුමන්ගෙන් කරපු ඉල්ලීමමයි මහනුවර ගයාස්ත්‍රී කාර්යවසම් සෙන්කඩගල කෝකිල සමීර වාර්තා කළ තියෙන මෙන්න මේ විදිහට. එතුමන්ට හොරුන්ව වංචනකයන් මේ දූෂකයින්ව නීති හමුවට ගේන නීතියෙන් ඔවුන්ට දඩුවම් ලබා දෙන්නට සහයෝගය ලබා දෙන්න කියලා තමයි මේ විදිහට මහනුවරදී ජනාධිපතිතුමන් අගමැතිතුමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ. සාමාන්‍යයෙන් බොහෝ විට අගමැතිතුමා සහ ජනාධිපතිතුමා ඒකපාර්ශ්වයයි කටයුතු කරන්නේ. එහෙම නැත්නම් දෙදෙනාම ඒකමතිකව තමයි තීරණ ගන්න ලබන්නේ. හැබැයි ජනාධිපතිතුමන්ගේ මෙන්න මේ ප්‍රකාශන හරහා අපට පේනවා දෙදෙනා අතර යම් කිසි විරසකයක් තිබෙනවාද කියලා. මොකද දෙපාර්ශ්වය අතර මනා සහයෝගීතාවයක් සම්බන්ධීකරණයක් නැති නිසා වෙන්ද මේ වගේ ප්‍රකාශන කරන්න කියලා අපට එක වෙලාවකට හිතනවා. ඒක රටකට ඉදිරි අනාගතය පිළිබඳ තීරණ ගන්නකොට ඉතාමත් බරපතල දෙයක් කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. මොකද අගමැතිතුමා සහ ජනාධිපතිතුමන් කියන්නේ ඒකමතිකව තීරණයක සිට රටට නායකත්වයක් දිය යුතු ප්‍රධානතම චරිත දෙක නිසා වෙන්. අපි යනවා ඊළඟ මෙන්න මේ කාරණේ කියන්නේ මව්බිමේ ඇතුල් පිටවට තමයි යන්නේ. නින්නාද ලිපිය අපි උපුට ගන්නවා. ආචාර්ය නාලක ගොඩහේවා තමයි මේ කාරණය අදත් නින්නාද ලිපියට එකතු කරන්නේ. බලන් කනතුරා හැරදැසේ නෙළුම් කුළුණේ චාර්යවරයෙකුත් එක්කම කොළඹ නගරය කොහොමද නෙළුම් කුළුණට දිස් වෙන්නේ කියන කාරණයත් එක්කම තමයි මෙන්න මේ ලිපිය වාර්තා කරන්නේ. අපි ඒක උපුට ගන්නවා. පහසුවෙන් අතීතයේ අමතක වීම මෙන්ම කනට ඇසෙන ඕනෑම දෙයක් තර්කානුකූලව නොවිමසා පිළිගැනීම ලංකාවේ වැසියන්ගේ බොහෝ දෙනෙකුට ඇති දුර්වලතාවයක්. 2015 ජනවාරිවල පසුගිය ආණ්ඩුවට විරුද්ධව විශාල චෝදනා ප්‍රමාණයක් නගා බලයට පැවැනි වත්මන් ආණ්ඩුවේ පාලකයන් පසුගිය වසර 3 තුලම ඉන් අල්පයක්වත් ඔප්පු කර නැති වුවත් යලිත් එම චෝදනාම මැතිවරණ වේදිකාවට නගමින් යන්නේ මේ දුර්වලතාව හොඳින් දන්නා නිසාය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 දී බලයට පැමිණියේ රටේ ප්‍රශ්න රැසක් තිබුණු අවස්ථාවකය. එසේම තමා පාලනය කාලය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන් පෙර කිසිදු ශ්‍රී ලාංකික රාජනායකයෙකු මුහුණ නොදුන් ආකාරයේ අර්බුද රැසකට සාර්ථකව මුහුණ දුන්නේය. මහින්ද රාජපක්ෂ බලයට එන විට ලංකාවේ නිවාසවලින් 27%කට විදුලිය තිබුණේ නැත. විදුලිය නැති නිවාස දළ වශයෙන් 10 ලක්ෂයක් පමණ තිබිණි. මසකට රට පුරා 2-3 පාරක් විදුලිය ඇන හිටීම සිදු වුණි. නිවාස 10 ලක්ෂයකට පානීය ජලය තිබුණේ නැත. ලංකාවේ ජනගහනයෙන් 73%කට දුරකථනයක් තිබුණේ නැත. ජනගහනයෙන් 99.5%කට පරිගණක සාක්ෂරතාව තිබුණේ නැත. ජනගහනයෙන් 8.3%කට රැකියාවක් තිබුණේ නැත. නගරවල කුණු කසල ගොඩගැසී තිබිණි. පොඩි වැස්සකටත් කොළඹ නගරයේ පාරවල් යටවීම අනිවාර්ය විය. අධිවේගී මාර්ග කියා දෙයක් ලංකාවේ තිබුණේ නැත. කරුණායක අධිවේගී මාර්ගය වසර 30ක් ප්‍රමාදය තිබුණේ පෑලියගොඩ දැන්වීම් පුවරුවක් ලෙස භාවිතා වුණු සැකිල්ල පමණි. ප්‍රේමදාස හා චන්ද්‍රිකා ආණ්ඩු රාජ්‍ය දේපල විශාල ප්‍රමාණයක් විකුණා දමා තිබිණි. චන්ද්‍රිකාගේ වසර 11 තුළ රාගම ගුවන්පාලම සෑදීම හැරුණු විට කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් නිසියාකාරව නිම කර තිබුණේ නැත.
ඔන්න ඔය විදිහට විවිධ සංඛ්‍යාලේඛන දක්වමින් ප්‍රතිශතයන් දක්වමින් පසුගිය ආණ්ඩු කාලය සහ මෙවර ආණ්ඩු කාලය තුර තිබෙනව සංසන්දනාත්මක ලිපියක් විදිහට තමයි ආචාර්ය නාලක ගොඩහේවා මෙන්න මේ ලිපිය පළ කරලා තිබෙන්නේ බොහෝ දෙනෙක් කියවිය යුතු ලිපියක් කියලා අපිට විශ්වාස කරන්න හැකියාවක් තියෙනවා මොකද ඒක විවිධ ආණ්ඩුවල විවිධ තර්ජන විවිධ බලපෑම් එළවෙන ආණ්ඩුවක් කරගෙන යනකොට විවිධ ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා හැබැයි ගැටලුකාරී තත්ත්වයන් ඒ අරුමුදෙන් තුලින් රටක් කොහොමද ඉදිරියට යන්නේ කියන දේ ඉතාමත්ම හොඳින් පැහැදිලි කරපු ලිපියක් විතර අපිට හැකියාවක් තියෙනවා මෙන්න මේ කාරණේ දැක ගන්නට පාක්ෂ පාට ભેදයකින් තොරව එහෙම නැත්නම් පසුගිය ආණ්ඩුව හොඳයි කියන්නේ නැතුව මේ ආණ්ඩුව හොඳයි කියන්නේ නැතුව මැද ඉඳන් කතා කරන්නට සංසන්දනාත්මක මේ දේවල් ගැන කතා කරන්න හැකියාවක් තිබෙනව ලිපියක් විදිහටයි මෙන්න මේ ලිපිය අපිට හඳුන්වන්නට පුළුවන්කමක් තිබෙන්නේ යනවා මෞබියන් පුවත්පත් පතට කතරගම පොලිස් වෙඩිපහරින් ප්‍රාදේශීය සභා සේවකයෙකු මිය යෑම ඔළුවට තියපු වෙඩිල්ලට හෙල්මට් එක කුඩු වෙලා මේක අහස පොළව නුහුලන අපරාධයක් බිරිඳ හඬා වැළපෙයි ඇයි අම්මේ තාත්තා ගොඩක් කළා දොයියන්නේ සිඟිති පුතු අසයි මෙන්න මේ වගේ සිරස්තලක වාර්තා කරන චාරූප කිහිපයකුත් එක්කම අපට දැක ගන්න හැකියාවක් තිබෙනවා මෙන්න මේ තරුණයා අවුරුදු 25 හැවිරිදි තරුණෙක් තමයි ඉතාමත්ම දුප්පත් ජීවිතයක් ගත කර හේවත්තා ඉතාමත්ම අසීරුන් ජීවිත ගත ගන්නට උත්සාහ කරපු තරුණෙක් විදිහටයි අපට ඔහු හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා ඔහුගේ නිවසේ චාරූපයකුත් තිබෙනවා කටුමැටි බිත් වලින් යුතු තහඩු සෙවිලි කරපු නිවසක් තමයි ඔහුට තිබෙන්නේ ඔහුට බලාපොරොත්තු කීපයක් තිබිලා තිබෙනවා ඔහුගේ බින්ද පවසන ආකාරයට ඒ තමයි තමන්ටම කියලා නිවසක් නිර්මාණය කර ගැනීම ඒ වගේම ත්‍රිවිල් රථයක් රැගෙන ඒකෙන් රැකියාවක් කිරීමටත් ඔහුට බලාපොරොත්තුවක් තිබිලා තියෙනවා තමන්ට නොලැබුණු අධ්‍යාපනය තමන්ගේ දරුවට මුල ඉඳන්ම ඉතාමත් හොඳින් ලබා දෙන්නට ඕනේ කියන විශ්වාසය සහ ඒ බලාපොරොත්තුවත් ඔහු තුළ තිබිලා තියෙනවා බිරිඳ මෙන්න මේ කාරණා කියමින් හඬා වැළපෙනවා කියලා තමයි මෙන්න මෙවුවත් සිරස්තලයේ සඳහන් කරලා තිබෙන්නේ මේ කාරණේ පිළිබඳව ලංකාවේ පොලිසිය මැදිහත් වෙලා ඒත් ඒ ලංකාවේ මැදිහත් විය යුතු බොහෝ පාර්ශ්වයන් මීට මැදිහත් වෙලා තීන්දුව తీරන ගන්නවා නම් ඉතාමත් ඉක්මනින් වටිනවා කියන විශ්වාසය අපට තිබෙනවා ඒත් එක්කම කතරගම සිද්ධියට 65 දෙනෙකුව අත්අඩංගුවට ගත්ත ඔහුට දැන් ඇප ලබා දීලා තිබෙනවා ඒ වගේම තමයි දැන් මේ වෙනකොට එම තරුණයාගේ බිරිඳට නිවසක් සදා දීමටත් බොහෝ පාර්ශ්වයන් ඉදිරිපත් වෙලා තිබෙනවා හැබැයි ඔහුගේ ජීවිතේ නැවතත් තව ඔහුට ඇයට ගන්න හැකියාවක් නැහැ ඒ සෙනෙහස ඒ රකවරණය කියන උදේ ඇයටත් දරුවටත් නැවතත් තව ලබා ගැනීමට හැකියාවක් නැහැ ඒ නිසා මෙවැනි ක්‍රියා වන්වලදී ඒර නීතිය තරමක් ක්‍රියාත්මක වුණොත් ඉදිරියේදී මෙවන් ක්‍රියාමාර්ග ඇතිවීමට තරමක හෝ අවම භාවයක් ඇතිවෙවි කියන විශ්වාසයත් අපිට තිබෙනවා යනවාද පත්‍රයට අද පත්‍රයේ ප්‍රධාන සිරස්තලයේ රංජන්ගේ වීඩියෝව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට රංජන්ගේ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි ඇතිදැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අදහස් විමසයි බුද්ධිමාල් රුබේරුගේ වාර්තාවක් විනිසුරුවරුන් හා නීතිච්චවරුන් බහුතරයක් දූෂිත බවට සමාජ සවි බල ගැන්වීම හා සමාජ සුබසාධන නියෝජ අමාත්‍ය රංජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ පැවසීමෙන් බැලූ බැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී ඇති ඇතැයි සියලුම ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවන්ගේ අදහස වීමට ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඊයේ තීරණය කරලා තිබෙනවා ඊළඟ සිරස්තලයේ කතරගම විරෝධතාවයේදී අත්අඩංගුවටගත් 58 දෙනා අපමත නිදහස් කියලා මේ කාරණේ සඳහන් කරලා තිනවා අදපත්‍රයේ සඳහන් කරලා තිනවා 58 දෙනෙක් තමයි මේ විදිහට අත්අඩංගුවටගෙන ඔවුන් අපමත නිදහස් කරලා තිබෙන්නේ කියලා නමුත් තවත් පත්‍ර කිහිපයක වාර්තා කළා 65ක් විතරත් ඒ කාරණේ සඳහන් කරලා තිනවා කොහොම වෙතත් ඔවුන්ට ශරීර අප මත නිදහස් කරලා තිබුණා ලක්ෂ 2ක් පමණ ශරීර අප මත තමයි නිදහස් කරලා තිබුණේ ඔවුන්ව දිවයින පුවත්පතර යනවා බඳුම් කර විවාද දිනය ගැන කබ ඇදිල්ලක් ආණ්ඩුවේ දිනවලට විපක්ෂය බැහැ කියයි රාජපක්ෂ යුගයේ වංචාව ගැන බැඳුම් කර වාර්තාවේ සඳහන් නැහැ කියලත් තොරතුරු වාර්තා වෙලා තිබෙනවා බැඳුම් කර ගනුදෙනු වලට අදාළ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව වාර්තා 34 පිළිබඳව දින දෙකක විවාදයක් පළාත් පාලන ඡන්දයෙන් පසුව පවත්වන පළමු පාර්ලිමේන්තු සතියේදී ලබා දීමන ඊයේ සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා එකඟ වී ඇත කියලා මෙන්න මේ සිරස්තලයේ වාර්තා කරනවා රංජන් රාමනායක මහත්මයාගේ අධිකරණ අපහාස කිරීම චෝදනාව යටතේ පෙත්සම් ඉදිරිපත් කිරීම සලකා බලනවා කියලා මාර්තු 23 වෙනිදා සලකා බලනවා කියන කාරණේ නැවතත් තවක් ලංකාදී දිවයින පුවත්පතෙන් සඳහන් කරලා තිබෙනවා අපි යනවා මෙන්න මේ වගේ සිරස්තලයකට අද සාකච්ඡා අසාර්ථක වුණොත් සරසවි අධ්‍යන සේවකයෝ අනිද්දා වර්ජනේ
විශ්වවිද්‍යාලයේ අධ්‍යන කාර්ය මණ්ඩලයේ ගැටළු වලට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසඳුම් ලබා දෙන බවට වසර එකහමාරකට පෙර දුන් පොරොන්දුව මෙතෙක් ඉටු නොවු බවද අද පැවැත්වෙන සාකච්ඡාවේදී විසඳුමක් නොලැබුණොත් අනිද්දා එහෙම නැත්නම් 25වෙනිදා සිට දීපව්‍යාප්ත වැඩ වර්ෂණයක නිරත වන බව විශ්වවිද්‍යාලයේ වෘත්ති සමිති ඒකාබද්ධ පෙරමුණ ප්‍රකාශ කරලා තිබෙනවා. කලින් නොදන්වාම වෛද්‍ය වැඩ වර්ෂණයක උත්ක්‍රියාත්මක වීමට යන නිසාවෙන් මේ දවස්වල රෝහල් ගත වෙන්නට බලාපොරොත්තුවක් තිබෙනවා. ප්‍රතිකාර ලබා ගන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් සැලකිලිමත් වෙන කියන පණිවුඩයත් අපි ඔබට කියනවා. සුදන මෙන්න දවසේ ජාතික පුවත්පත් කියපෙකම කාටුන් වල විස්තර ඔබට කියන්න. මෞබිම පුවත්පතේ MD වීරරත්නගේ කාටුනයක් ජනාධිපතිතුමන්ට අවීචි මහා නරකාදියේ නායකතුමාව හම්බෙලා නායකයන් දෙපළක් අතර සාකච්ඡාවක් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අවීචි මහා නරකාදියේ නායකතුමා කියනවා ජනාධිපතිතුමත් එක්ක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක කියනවා පව් පොත හොරා අතේ හැම එවන්න එපා කොළ හැලෙන්න පුළුවන් කියලා. වැඳුම් කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් උනේ මොකද්ද කියලා දන්නවනේ පිටු එක සිතුනක් අඩු වෙලා තියෙනවා. ඒක නිසා නේද කියන්නේ පව් පොත හොරා අතේ හැමවන්න එපා ඒකෙත් කොළ හැලෙයි කියලා. MD විරද්දගේ මරිසිපාල කාටුනෙටයි යන්නේ. පාර්ලිමේන්තු පළාත් පාලන නියෝජිතයන්ගේ දීමනා වැඩි වෙනවලු. එහෙනම් අපේ බද්දත් වැඩි වෙයි. පංකජ රුවින්දගේ සරදම් කාටුනය. පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යන්න බෑ කියලා GL ඔප්පු කළා. මහරගම නාම යෝජනා පිරවිල්ලෙන්ද සර් කියලා ඔන්න එතකොට පංකජ අහනවා අපි. අද පත්‍රයේ ජනරාණිගේ කාටුනෙට යන්නේ රාණිට පුතා හම්බෙලා පුතා අහනවා රාණිගෙන් මෙහෙම අම්මේ ලැජ්ජ නැතිකම මහමොදලි කමටත් වඩා ලොකුයි කියන්නේ ඇයි? ඕක පරණ එකක් පුතේ. මොකද්ද අලුත් එක? ලැජ්ජ නැතිකම ඌවේ මහ ඇමතිකමටත් වඩා අන්තයි. අද පත්තරෙම තවත් කාටුනෙකට යනවා. පොලිසියෙන් දැන් වෙඩි තියන්න ගිහිල්ලා වෙච්ච සිද්ධිය හොඳටම දන්නවනේ කතරගම සිද්ධිය. ඔන්න පුහුණුව කියලා මහා විශාල ප්‍රතිරූපයක් මවාගත්ත හරියට නිකන් දේශපාලනඥයෙක් වගේ නෙමෙයි දේශපාලනඥයෙක් තමයි. ඒ වගේ ප්‍රතිරූප තියෙන කට්ටියත් ඉන්නවා. ඒ වගේම අත් දෙකම උස්සන්ගෙන තවත් නිකන් පොඩි මිනිස්සුයෙකුත් ඉන්නවා. සාමාන්‍ය මහජනතාව කියලා අපි හිතාගමුකෝ. ඒක ඉලක්ක වෙලා තියෙන්නේ එහෙම නැත්නම් රවුන්ඩ් එක ඇඳලා ඉලක්ක කරලා තියෙන්නේ සාමාන්‍ය මහජනතාවම විතරයි. එතකොට පොලිසියෙන් අත් දෙකෙන්ම තුවක්කුව පදාගෙන වෙඩි තියන්නේ පොඩි වරදට දඬුවම් දෙන්නේ කාටද? ඔන්න ඔය තිත්තියෙන් ටිකෙන් බලාගන්නකෝ කාටද කියලා. යනවා ලංකාදීප පුවත්පතට. 30/20ගේ හිනාවැස්ස කාටුනය. ඔන්න ඉන්නවා වඳුරු මූණකුයි වඳුරු ඇඟකුයි තියාගෙන කන් දෙක නම් ටිකක් වෙනත් සතෙක්ගේ වගේ සද්දේ තවත් සතෙක්ගේ වගේ. කාටද වෙඩි තියලා තියෙන්නේ? බයික් එක යන තරුණය දෙන්නෙකුට තමයි වෙඩි තියලා තියෙන්නේ. මේ වෙඩි තියෙන රිලව කවුද කියලා අපි කියන්නේ නැහැ. උම්බෑ බුහ් බුහ් කියලා තමයි සද්ද කර කර ඔන්න වෙඩි තියලා තියෙන්නේ අර තරුණයන් දෙදෙනාට. 16 කාටුනේ කරන ලංකාදීප පුවත්පතේම තියෙන හෙන්ඩුවක් අතේ තියෙන හින්දා හිතනවා මේ ඉන්නේ අගමැතිතුමා තමයි කියලා. ඡන්ද පෙට්ටියකුත් තියාගෙන පලිහකට මුවා වෙලා ඔන්න පුංචි සටනක් කරන්න යනවා. එතකොට අනිත් එහා පැත්තේ ඉන්න කෙනා කවුද? එක කකුලක් විතරයි පේන්නේ අතේ පුංචි කැලකුත් පේනවා. කඩුවක් තියෙන නිසා අපිට හිතා ගන්න පුළුවන් මේ ඉන ජනාධිපතිතුමා තමයි කියලා. එතුමත් ඡන්ද පෙට්ටියක් තියාගෙන ප්‍රේමදාස මහත්තයාගේ මූණට මුවා වෙලා තමයි ඡන්ද කරන්න යන්නේ. දැන් එතකොට පල්ලිහටයි ප්‍රේමදාස මහත්තයාගේ මූණටයි මුවා වෙලා අගමැතිතුමයි ජනාධිපතිතුමයි දෙන්නම පොඩි සටනක් යනවාද කියලා අපිට හිතනවා මේ දවස්වල අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක. සුපුරුදු විදිහටම අදත් සමගන්නේ අපි තලන්ගේ අනේද කියන්නේ කවියෙන්. ඊට කලින් මතක් කරනවා ඩේලි ස්ටෝන් Facebook එකට ගිහිල්ලා අපිව බලන්න පුළුවන්කම තිබෙනවා. ඒත් එක්කම www.dailystone.com කියන වෙබ් අඩවිට ගිහිල්ලා පත්තර කඩේ ඔබට නරඹන්නට හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම YouTube එකට ගිහිල්ලා පත්තර කඩේ කියලා සර්ච් කරලා බලන්න. එතකොටත් පත්තර කඩේ පත්තරයක් නොවන පත්තරයක් විදිහට ඔබට දැක ගන්නට හැකියාවක් තිබෙනවා. සමගන්නේ සුපුරුදු විදිහටම හෙටත් හමුවන බලාපොරොත්තු වෙන තලන්ගේ අනේද කියන්නේ කවියෙන්. ප්‍රාර්ථනා කරන ඔබට සුබ දවසක්. ඡන්දය ගසා කන්නට බඩු බෙදන එකා එන්නේ හොරා කන්නයි ඌ නමුදු මොකා බලයට පත් කළොත් ඔබ ඒ ගෙවල යකා ඔහු බඩ පුරා කා පෙන්වයි ඔබට කොකා